විනාශ කරපු භූමියක් සංවර්ධනය කරන්න යනකොට එහි හදන්න පුළුවන් ශාක මොනවද කියලා වැටහිමක් වැවිලි කරුවා ගාව තියෙන්න ඕනේ. නැත්නම් උද්‍යාන අලංකරණ කටයුතු කරන පුජ්‍යලයා පිළිබඳ තුල ඇති වෙන්න ඕනේ. මම ඇවිල්ලා බලනකොට මේක කාන්තාරයක් සම්පූර්ණ පස් වලින් පස් අරන් ගිහිල්ලා වේලෙච්ච බිමක්. හැමතැනම ගල්ගොඩවල් තිබුණා. මං ගල්ගොඩවල් ටික මේක දිගේම ගොඩ කරනකොට මගෙන් හුඟක් අය ඇහුවා ඇයි ඔය ගල් කියන්නේ කඩන්නද? ගල් කොරියකට ගන්න කියලා නෑ. එනම් ගන්නත් බෑ මේවා වෙලා ආග්නේය පාසන ගින්දර හිඳ ඇතිච්ච පාසන යට තියෙන ගින්දර උඩට මතු වෙනකොට මා හැදිච්ච ගල් රවුම් ගල්. මම මේක දැම්මේ මෙතන මට උනාගත වුණා ගල් ප්‍රිය කරන ගල් වල හැදෙන ගස් හදන්න. ඒක මල් වෙන්න ඕනේ. එහෙම මල්ලක් තමයි මම තෝරගත්තේ නිටොල්. නිටොල් ගල් ප්‍රිය කරන උණුසුම ප්‍රිය කරන මහා උණුසුම අධික පැලයක්. මේක කොච්චර උණුසුම අධිකද කියලා කිව්වොත් මේකේ මුලක් ගලවගෙන ඉනේ ගහගෙන කෑම කන්න පටන් ගත්තොත් බඩගිනි කියන්නේ කොච්චර දෝ කන්න පුළුවන් කියලා කියනවා. ඒ තරම් එකකින් කෑම දිරවනවා කියලා. ඊට පස්සේ මේ රත්නිතුල් ගස් හදනකොට මට විරුද්ධ වුණා මගේ ආතෑම ඉස්සර. ඇයි ඕවා හදන්නේ කියලා. ඇයි කියලා අහුවම මේක හදිහෝනියන් වලට අවශ්‍ය ගහක්. හදිහෝනියන් කරන්න. එතකොට මේවා තියෙනවනම් ගෙදර වත්තකට ඒකට හූනියන් කරන්න පුළුවන්. ඒ හූනියන් කරපුවාම එහෙනම් ඒකට ඉඩ දෙන්න හදන්නේ නැහැ කියලා. පස්සේ මම මීට කලින් මේක කියලා තියෙනවා මං. මේ නිටොල්, රත්නිටොල්, එළ නිටොල්, නිල් නිටොල් කියලා නිටොල් වර්ග තුනක් තියෙනවා කියලා. ඒ නිල් නිටොල් එක ඇත්ත වශයෙන්ම නිටොල් පවුලට මලයි ඔක්කොම නිටොල් පවුලට අයිති වුණාට ඒක ශ්‍රී ලංකාවේ තිබුණේ නැහැ විදේශීයෙන් එනපු එකක්. හැබැයි ලංකාවේ තිබුණා අනිත් නිටොල් එක. ඒ තමයි සුදු නිටොල් එක. අද මේ කතාව මෙතන නැවතතාව ගෙනාවේ මේ සුදු නිටොල් සහ නිල් නිටොල් එකට පිවිලා තියෙන හින්දා. මේ තියෙන සුදු පාට නිටොල් මේ තියෙනවා. හැබැයි ඒකේ මල අච්චර ලොකු නෑ. එකම මලමයි අච්චර ලොකු නෑ. මේ තියෙන්නේ. මේ මලම තමයි රත්නිටොල් එකේ තියෙන්නේ. රත්නිටොල් තමයි ලොකු මලක් එකක් තියෙන්නේ. නිල් නිටොල් එක ලොකුයි. එහෙනම් මේ දෙක එකට පිවිලා තියෙනකොට යම් කිසි කෙනෙකුට හොයා ගන්න වුණොත් අවශ්‍යද? මම බෙහෙතට ගන්නවා. තියෙන්නේ කොහෙද කියලා කියා ගන්න බෑ. එහෙනම් මම සීහල ගමේ නිර්මාණයේදී හිතුවා ඒ දුර්ලභ සාක පැලෑටි ඖෂධ පැලෑටි හිටවන්න ඕන කියලා. එහෙනම් මෙතන මට ආйти මගේ උද්‍යානය. මගේ ගේ ඉස්සරහින් පිටිනවා. ඒ ගේ ගාව තියෙනවා උද්‍යානයක්. මේක මේ උද්‍යානය මේ ගෙට ආйти උද්‍යානය. ඒ උද්‍යානය ඒ විස්මිත සාක වලින් හදන්න මම ගත්ත තීන්දුවල එක ප්‍රතිඵලයක් තමයි මේ ලස්සනට මල් පිපෙන නිටෝල් ටික දැන් මෙතන තියෙන්නේ.